පුවත් අරන් එන ලංකාවේ අංක 1 වේගවත්ම පුවත් නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවන් වලදී බස්නාහිර පළාත තුල අත්‍යවශ්‍ය සේවා වලට අයත් සියලුම රජයේ අමාත්‍යංශ ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කළා. ඒ අනුව එම ආයතනවල ප්‍රධානියාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයන් සේවයට ගෙන්වා ගත හැකි. අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලුම රජයේ අමාත්‍යංශ ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නිරත සේවකයන් සේවා ස්ථානයට කැඳවිය හැක්කේ සතියකට උපරිම දින දෙකක් පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. එයද සිදු කළ හැක්කේ අදාළ නිලධාරියාට හෝ සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවලදී පමණයි. පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වෙන්කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකීන්ට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව නිවසේ සිට සිය කාර්යාල වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් සලසා දිය යුතු වෙනවා. පෞද්ගලික අංශයේ කාර්යාල අවම වශයෙන් කාර්ය මණ්ඩල සමග කටයුතු කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අනවශ්‍ය ලෙස රට විවෘත කිරීම හේතුවෙන් ඉදිරියේදී භයානක ප්‍රතිඵල ගෙනත් දිය හැකි බවයි.